සුබ දවසක් ඔය ප්‍රේක්ෂකයනි. මම කැෂින් පෙරේරා. මගේ මේ චැනල් එක නමත් කැෂින් පෙරේරා. ලංකාවේ ප්‍රථම වතාවට විශ්වවිද්‍යාලයේ ඉංජිනේරින් වලින් හදාරන සිසුන් සඳහා YouTube චැනල් එකක් පටන් ගත්තේ මම තමයි. දැන්ට පටන් ගන්න අවුරුදු 3 මාසකට වැඩි. ප්‍රථමයෙන් මම ස්තුතිවන්ත වෙනවා ඔබට සියලුම දෙනාට විශේෂයෙන් මගේ සිසු දරුවන් සහ මේ නර්මන සියලුම සිසු දරුවන් සහ සියලුම අය සඳහා ප්‍රේක්ෂකයන්ට මම ස්තුතිවන්ත වෙනවා. මේක නර්මලා සබ්ස්ක්‍රයිබ් කරපු සියලුම දෙනාටත් ඒ වගේම ලයික් කරපු සියලුම දෙනාටත් කමෙන්ට්ස් දාපු සියලුම දෙනාටත් ඒ වගේම ලයික් නොකරපු නර්මපු සියලුම දෙනාටත් බොහොම ස්තුතිවන්ත වෙනවා. එතකොට අද මම මේ කරන්න යන්නේ 125 වෙනි වීඩියෝ එක. ෆ්ලූයිඩ් මෙකැනික්ස් වලින් 4 වෙනි වීඩියෝ එක. සෙන්ට්‍රිෆියුගල් පම්ප්ස් ගැන ළමයි මගෙන් ඉල්ලා සිටියා, සිසු දරුවන් මගෙන් ඉල්ලා සිටියා මේ 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 සම්බන්ධව වීඩියෝ එකක් කරන්න කියලා. ඒවට හරි අමාරු කියලා තේරුම් ගන්න. ඒක නිසා මම ඒකෙන් අද වීඩියෝ කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ තවත් වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකත් ෆ්ලූයිඩ් මෙකැනික්ස් සම්බන්ධව. ඊට පස්සේ මේ වීඩියෝ එකත් මම දානවා. මම ඕගොල්ලන් ඉල්ලා සිටින්නේ මේ නරඹලා විශේෂයෙන්ම තමුන්ට අවශ්‍ය කරන දැනුම ලබා ගන්න කියලා. ඊට පස්සේ කමෙන්ට්ස් දාන්න, subscribe කරන්න, share කරන්න හැමෝම අතරේ තමන් විතරක් බලන්න එපා, අනිත් අයත් share කරන්න. තමා විතරක් ගොඩ යන්න බලන්න එපා. අනිත් සියලුම දෙනා ගොඩ යන්න බලන්න. විශේෂයෙන්ම මේ නිදහස් අධ්‍යාපනයේ තියෙන එකක් තමයි තරඟකාරීත්වය හිතට අරගෙන තමා විතරයි පාස් වෙන්න ඕන, අනිත් අයත් හෙන ගහල ගෙත් කමක් නැහැ කියලා ඒ සංකල්පය ඉතින් අයින් කරගන්න. ඒක නිසා අපි හැමෝම ගොඩ යන්න ඕනේ. හැමෝම ඉහළට යන්න ඕනේ, පාස් වෙන්න ඕනේ. හැමෝටම ජොබ්ස් හම්බ වෙන්න ඕනේ. හැමෝම ඉදිරියට යන්න ඕනේ. සුභානාගත හැමෝට ලැබෙන්න ඕනේ. එතකොට අපි බලමු මේ වීඩියෝ එකේ ප්‍රශ්නයක් ගැන මම කතා කරන්න යන්නේ. බලමු මේ මොකද මම කියන්නේ කියලා. එතකොට සෙන්ට්‍රිෆියුගල් පම්ප්ස් කියන්නේ යන්නේ මේ සෙන්ට්‍රිෆියුගල් පම්ප්ස් කියන මම කැම්පස් එකේ ළමයින්ට අතු ගන්නලා දෙන සෙන්ට්‍රිෆියුගල් පම්ප්ස් කියන්නේ මොකක්ද කියලා. සාමාන්‍ය පම්ප් එකක් අපි භාවිතා කරන්නේ ජලය තමයි හුඟතුරට අපි ප්‍රවාහනය කරවන්නේ පහළ ලෙවල් එකේ ඉඳලා ඉහළ ලෙවල් එකට වතුර සම්ප්‍රේෂණය කිරීම සඳහා. එතන මේක ඇතුලේ මෝටර් එකක් තියෙනවා. ඒ කියන්නේ ඒක ටර්බයින් එකක් තියෙනවා. ටර්බයින් කියන්නේ මේ රෝටර් එකක් තියෙනවා. මේ රෝටර් එකම කරකැවීම මගින් ජලය පහළ සිට ඉහළට ගමන් කරන ලබනවා. එතන බලමු මෙන්න මේකේ අපි සාමාන්‍ය භාවිතා කරන සිවිල් ඉංජිනේරින් වල විශේෂයෙන් භාවිතා කරන මේක අපි හදන්නට වඩා අපිට ඕන කරලා තියෙන්නේ මේකේ යෙදීම ඇප්ලිකේෂන්ස් ගැන කතා කරන්න. අපි හිතමු මොකක් හරි හවුසින් ස්කීම් එකක් හරි මොකක් හරි එකට අපිට ජලය සපයන්න අවශ්‍යයි. විශේෂයෙන් නගරයකට ජලය සපයීම සඳහාත් මේ ක්‍රමය භාවිතා කරනවා. එතකොට අපි බලමු මෙන්න මේ ගානේ කියලා තියෙන මේ මෙහෙම එකක්. What is pumped for an overhead tank in a housing scheme using a centrifugal pump? එතන වතුර pump කරනවා කියලා කිය දිනවා overhead tank එකට. overhead tank කියලා කියන්නේ පොළු රුලින් ටින් ටැංක් එකක් කියලා කියන අදහසක් කරන්නේ සාමාන්‍යයෙන් ඉහළදී අපිට වඩා ඉහළින් දින ටැංක් ටැංකියක් වතුර ටැංකියකට housing scheme එකකට අවශ්‍ය කරන ජලය සඳහා using a centrifugal pump. centrifugal pump එක ආධාරයෙන් අපි pump කරනවා. The length of the pipeline is 400 meters. එතකොට pipeline එක යනවා සාමාන්‍යයෙන් දැන් ටැංකියට වතුර ගන්න කොහෙන්ද? කොහේ හරි අන්ඩර්ග්‍රවුන්ඩ් ටැංකියක් කර නැත්නම් රිව එකක් හරි නැත්නම් මොක හරි රිසෝස් එකක් තියෙන්න ඕනේ. ජලයේ තියෙන ප්‍රදේශයක්, ජලයේ තියෙන තැනක්, වැවක් හරි මොක් හරි එකක්. අන්න එතන ඉඳලා පම්ප් එක හරහා සම්පූර්ණයෙන්ම උස තියෙන තැනට, උඩ තියෙන තැනට මේ වතුර පම්ප් කිරීමට අවශ්‍ය කරන සම්පූර්ණ ලෙන්ත් එක, පයිප් ලෙන්ත් එක 400 මීටර්ස්. Which connects the reservoir and the overhead tank via the pump and its diameter is 600 millimeters. එතකොට ඒකෙන් connect කරනවා reservoir එකයි overhead tank එකයි through the pump via කියලා කියන්නේ pump එක හරහා and ඒකේ diameter එක 60 millimeters. The pump has static head of 60 meters. එතන pump එකට තියෙන static head එක. static head කියලා කියන්නේ දැන් අපි head එක කියලා සාමාන්‍යයෙන් කියන්නේ අපේ ඔළුව නෙමෙයි. හෙඩ් එක කියන එක සාමාන්‍යයෙන් අපි අර්ථ දක්වන්නේ
මොක්කරි ෆ්ලුයිඩ් එකක ඒකිය වෙයිට් එකක තිබෙන සම්පූර්ණ ශක්ති ප්‍රමාණය. එතකොට ඒක සාමාන්‍යයෙන් අපිට පෙන්වන්න පුළුවන් යම්කිසි හයිට් එකක් ලෙස. හයිට් එකක් ලෙස පෙන්වන්න පුළුවන්. එතකොට ඒක තමයි 60 මීටර්ස් කියලා දිය තින්. ස්ටැටික් හෙඩ් කියලා කියන්නේ දැන් ගතික ඩයිනමික් කියන්නේ ගමන් කිරීමක් අදහස් කරනවා. එතනින් අපිට velocity එකක් වගේ එකක් කියනවා. මෙතන velocity එක නෙවෙයි static කියලා කියන්නේ ස්ථිතික. ස්ථිතික කියන්නේ නිශ්චලතාවය. කියන්නේ යම්කිසි උසක් ස්ථිරව තියෙන උසක් මීටර 60ක් උසට ජලය සපයන්න පුළුවන් කියන එක තමයි මේකෙන් කියන්නේ. And the Darcy's friction factor lambda for the pipeline would be 0.002. අපි සාමාන්‍යයෙන් දන්නවා pipeline එකකින් වතුර යනකොට ඒ pipeline skin material එක, ඒ කියන්නේ pipe එකේ material එකයි වතුරයි අතර යම්කිසි friction එකක් තියෙනවා. ඒක නිසා යම්කිසි ශක්ති හානියක් සිදු වෙනවා. ඒකට friction factor එක දී තියෙන Darcy's friction factor එක දී lambda කියන එක lambda 0.00002. The characteristic curve values are shown in the following table. එතකොට මේ characteristic curve කියලා කියන්නේ මේ pump එකේ එක එක flow rates අපිට ගන්න පුළුවන්. එක එක flow rates ගන්න පුළුවන්. ඒකට අදාළ head එක. ඒ කියන්නේ එතකොට අපි head එක total height එක කියන්නේ අපි නිර්ණය කරලා තිනවා. ඒක ඒක ඒ system එක වාගට තිනවා. ඒක ඒ දිලා තින ඇට මේ මේ table එකේ දිලා තිනවා. එතකොට මේ table එකෙන් අපිට කියන්නේ මෙන්න මේ වගේ මෙතින් 0.6 cubic meters per second නම් head එක 105යි. 0.65 cubic meters per second නම් head එක 102යි. 0.7 meters නම් ඒ කියන්නේ head එක වැඩි වෙන වැඩි ඉන්නේ sorry මේ 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 flow rate එක discharge එක වැඩි වෙන වැඩි ඉන්නේ head එක අඩු වෙන. එතකොට 0.75 නම් 0.67 head එක. එතකොට Q වල value එක discharge එක 0.8 නම් head එක 40යි. අන්න ඒ වගේ. එතකොට අගල කියනවා ඒකෙන් plot the characteristic curve මෙන්න මේක ආධාරෙන් characteristic curve එක අඳින්න and the system curve එක අඳින්න. මම system curve කියන්නේ මොකද්ද කියලා කිය දෙන්න. Hence determine the operating head and operating discharge of the pump. අන්න ඒක තමයි අපෙන් අහන්නේ. බලමු මොකද්ද කියලා. දැන් මෙන්න මේක තමයි diagram අපි ඉස්සරින්ම ඕනම ප්‍රශ්නයක් දුන්නම ඕනම ප්‍රශ්න පත්‍රයකදී ඕනම paper එකකදී අපි කරන්න ඕනේ ඕනම විෂයකදී. ඒක සැලකිලි ගත යුතුයි මුලින්ම ළමයි විභාගයට යනකොට මුලින්ම කලබල වෙන්නේ නැහැ. අපිට ලැබෙන විභාග ප්‍රශ්න පත්‍රයේ සමහර දැකලා තියෙන එකක් නෙමෙයි අපිට දැක ලැබෙන්නේ. විභාග ප්‍රශ්න පත්‍රය කලින් පිට වෙන්නේ නැහැ නේ. කලින් පිට වුණා බලන්නත් නරකයි. ඒ තරම් අපි අවංක භාවයක් තියාගන්න ඕන පළමුව. එකක් තව එකක් තවත් ළමයින් අපි කොපි කරන්න යන්න ඕනෙත් නැහැ. මොකද කොපි කරන්න ගියාම අපිට එතන සිත චංචල වෙනවා. ඒ කොපි කිරීම තුලින් සමහර අපි වැරදි ආන්සර් එක ලියන්න පුළුවන්. තව කෙනෙක් අපි හරි කියලා හිතුවට කොච්චර දන්න ළමෙක් වුණත් වැරදි එකක් තිබුණත් අපි ලියාගත්තොත් අපිට වර්ධනයක් පුළුවන්. ඒකේ තම උත්සාහයම තම කැමැත්තම ගොඩ යන එක තමයි අපි අපේ ප්‍රථම චේතනාව වෙන්නේ. ඒක නිසා අපි පේපර් එක ගන්න ඉස්සරින් අපි පේපර් එක අරගෙන අපි දැන් විභාග ශාලාධිපති කිව්වම එන්න කියලා අපි විභාගෙට එන්න කිව්වම ඒකට කලින් සාමාන්‍යයෙන් අඩුම ගානේ මිනිත්තු 10කට මිනිත්තු 15කට කලින් ගිහිල්ලා ඉන්න ඕනේ. එයා එන්න කිව්වම යන්න ඕනේ. ගිහිල්ලා තැම්පත්ව ඉඳලා තමුන්ගේ ආගම සිහි කරන්න ඕනේ ඉස්සරින්ම. ආගම සිහි කළ ඉවරෙන් පස්සේ ඒ කොටඩු කොළවල මොනවද කියන්න එපා සාමාන්‍ය. සාමාන්‍යයෙන් අපි ඒවා ලියන්න එපා කියලා කියනවා. මොකද හේතුව ඔක ලියලා අහුන සමහර කරාට සමහර ඉමිඩියේටස් ලා බලන්න පුළුවන් මේක මේ ලියලා තින්නේ මේ කලින් ඉනාපු කොලයට දන්නෙත් නැහැ කියලා. එහෙමත් අහුවෙන්න තස් ටයිප්ස් එකක් තියෙනවා. ඒක නිසා ඒක කිසිම ලියන්න යන්න එපා. ඔළුවේ තියෙන දේ සමහර ළමයි ඒක කියන්නේ ඔළුවේ තියෙන දේ අපි ඉක්මනින් නිදහස් කරගන්න කොලයට කියලා. ඒක අවශ්‍යතාවයක් නැහැ. එහෙම ලියන්න අවශ්‍යතාවයක් නැහැ. ඔළුවේ තියෙන දේ එහෙම තැම්පත්ව තිබිච්ච දේ. අපි හැමින් සැරේ අපේ ආගම සිහි කරලි වුණාන් පස්සේ ඊට පස්සේ අපි මොනවද කරන්නේ පේපර් එක දුන්නාන් පස්සේ පේපර් එක නිදහසේ කියවනවා. කිසිම කලබලයක් නැතුව චක්ෂයක් නැතුව කියවනවා. කියවලා අපි ඒකෙන් තේරුම් ගන්නවා මේ ප්‍රශ්නේ මට බැහැ වගේ මේ ප්‍රශ්නේ පුළුවන් වගේ මේ තරම වුන් ගිහලා අපි වඩාත්ම සුදුසු ප්‍රශ්නකින් පටන් ගන්නවා. සමහර වඩාත්ම සුදුසු ප්‍රශ්නේ අපිට 10 වගේ පුළුවන් වෙන්නේ. ඒක අපිට ප්‍රථමයෙන් දැනෙන හැටි. 10ක් පුළුවන් වුණාට පස්සේ ඊට පස්සේ ඊළඟට තියෙන පුළුවන් අපිට 20ක් 50ක් තිබෙන ප්‍රශ්නක් ලේසි ප්‍රශ්නක් තියෙන පුළුවන්. කලබල වුණොත් 20ක් කරන්න බෑ. ප්‍රශ්න පත්‍ර හොඳට කියවලා ඇල්බර්ට් අයින්ස්ටයින් කියලා දෙන මොකද්ද ප්‍රශ්නයක් විසඳීමට වඩා අවශ්‍ය වෙන්නේ. මහා ගණිතඥ ඇල්බර්ට් අයින්ස්ටයින් කියලා දෙන්නේ ප්‍රශ්නයක් විසඳීමට වඩා අවශ්‍ය වෙන්නේ ඒක චිත්‍රයක් ආකාරයෙන් මේ පේපර් එකක නැත්තම් මනසේ ගොඩනගා ගැනීම කියලා. ඒතර ඒ අපි මේ ප්‍රශ්නය මම මේ ඉස්සරින් කිය ප්‍රශ්නය අපි මේ මේ චිත්‍රයක ගොඩනගා ගත්තා. මේ තියෙන රසවායක. රසවායකේ මේ ජල මට්ටම තමයි මම මෙතන ඩොට් ලයින් එකෙන් පෙන්නලා තියෙන්නේ. එතන මේ තියෙන පම්ප් එක. එතන මෙතන මේ උඩ ඕහෙඩ් ටැංකියේ මේ ඉතලින් ඕහෙඩ් ටැංකියේ උඩ පෙන්නනවා අපි. උඩින් සාමාන්‍ය උතුරක් කියන්නේ යටින් නෙමෙයි දාන්නේ.
එතකොට මේ යන්නේ පයිප්ලයින්ස්. මෙතන අපි සාමාන්‍ය මෙන්න මේ උසට කියනවා සාමාන්‍යයෙන් සක්ෂන් හෙඩ් කියලා. මොකද මෙතන ප්‍රෙෂර් එක මයිනස් වෙන. මෙතන ප්‍රෙෂර් එක මයිනස් මේකට සාපේක්ෂව මෙතන මේ මේ මේකට සාපේක්ෂව. එතකොට අපි මේ සක්ෂන් හෙඩ් මේ මෙතන යන ඩිලිවරි හෙඩ් කියලා කියනවා. මේ ඔක්කොම එකතු වුණාම තමයි අපි ස්ටැටික් හෙඩ් එක එන්නේ 60 මීටර්ස් කියලා එන්නේ. එතකොට ඒක බම්ප් එකට දෙනකොට උපරිම ගන්න 60 මීටර්ස්. එතකොට මෙතන ඔයිල් ටැංක් එක තියෙනවා. පම්ප් එක මෙතන තියෙනවා. දැන් අපිට ඒගොල්ලෝ අහන්නේ මොකක්ද අපින් අපි හොයන්න ඕනේ මෙතන total head of the system. දැන් අපි system curve එක හඳුනනෝනේ. system head curve එක කියන්නේ අපි සාමාන්යයෙන් pump එකෙන් මේ pump එකෙන් වතුර යනකොට ඇති වෙන head එක ගැන අපි සලකා බලනවා. එතකොට total head එක කියන්නේ static head එක දාන dynamic head. එතකොට මෙතන අතර මෙන්න dynamic head කියලා කියන්නේ මේ වතුර ගමන් කිරීම නිසා ඒක ඇති වෙන ශක්තිය. ශක්ති හානිය. එතකොට ශක්ති හානියක් සිදු වෙනවා ගමන් කිරීම නිසා. dynamic කියන්නේ ගමන් කිරීම නිසා. ගතික කියන කතාව. ගමන් කිරීම නිසා ඇති වෙන සානිය සාමාන්‍ය අපිට කියන්න පුළුවන් ෆ්‍රික්ෂන් එක නිසා තමයි ඇති වෙන්නේ. සමහරක් ඇතුළේ මෙන්න මේ ජොයින්ට්ස් නිසා මේ එක එක අපි දුම් කන්වර්ජින් ජොයින්ට් එකක් තියෙනවා. මෙතන ඩයිවර්ජින් එහෙම තියෙනවා නම් ඒවත් නිසා අපිට නැත්තම් මෙතන පොඩි වැල්ව්ස් එහෙම තියෙනවා නම් ඒවත් නිසා අපිට ඒ ලොස් එකක් ඇති වෙන පුළුවන්. ඒ ඔක්කොම අපි ගණන් HF කියලා. ස්ටැටික් හෙඩ් එක HS. මේ දෙක උතුනම ටෝටල් හෙඩ් එක. එතන මේක රන් කිරීම සඳහා අවශ්‍ය කරන හෙඩ් එක තමයි මෙතන පෙන්නන්නේ. මේ වතුර ගමන් කිරීම සඳහා අවශ්‍ය කරන හෙඩ් එක. එතන HS කියන එක වෙනස් වෙන්නේ නැහැ. ඒක 60 මීටර්ස් එක දිහා තිනවා. 60 මීටර්ස් මෙතන HF කියන එක අපිට පුළුවන් හොයන්න. අපි මේ joints කියන හිතන්නේ ගියෙත් නැත්තු වුණොත් එහෙම ඒක අපි joints සාපේක්ෂ joints head එක loss එක අපි සාමාන්‍ය ගත්තොත් එහෙම මේ pipe skinning friction loss එක සාපේක්ෂව උඟ කඩ නිසා අපි නොසලකන්න පුළුවන්. එතකොට මේ Darcy's law එක pipe friction සමග Darcy's law එක කියනවා HF සමාන lambda lv square divided by 2 gd. L කියන්නේ length එක මත length එක වැඩි වෙන friction loss එක වැඩි වෙනවා. velocity එක square එක වැඩි වෙන මේ වැඩි වෙන friction loss එක d වැඩි diameter වැඩි වෙන වැඩි friction එක අඩු වෙනවා. g වැඩි වෙන වැඩි අඩු වෙනවා. අන්න ඒ වගේ මේ සමීකරණය Darcy's law එකෙන් ගත්තොත් lambda lv square divided by 2 gd. එතකොට මේ q කියලා කියන්නේ flow rate එක නැත්නම් discharge එක සමාන cross section area. මෙන්න මේ pipeline එකේ cross section area වැඩි කිරීම velocity එකෙන් අපිට කියන්න පුළුවන් by continuity equation q සමාන e av කියලා. v කින් අපි උත්තර කරොත් එහෙම q සමාන v සමාන q බෙදීම a. එතකොට ඒ කියලා කියන්නේ මේ cross section එක අපිට ඉන්නේ සාමාන්‍යයෙන් මේ pipe එක cross section සාමාන්‍ය අපිට ඉන්නේ වෘත්තාකාර cross section එකක්. අතර ඒක වෘත්තයේ අරය pi r squared නැත්නම් අපිට විශ්කම්බෙන් කිව්වොත් එම් pi d squared divided by 4. එතන අපි මෙතන a වෙනුවට pi d squared divided by 4 ආදේශ කරාම මොකද වෙන්නේ? v සමාන 4q divided by pi d squared වෙනවා. ඒක අපි මෙතන ආදේශ කරොත් එමෙ මේ මේ hf ට අපිට නෝ මෙන්න මේ hf සමානයි 8i lambda l squared divided by pi g d cube කියලා. 8 lambda l cube l square divided by pi g d cube. එතන 8 lambda l q square divided by pi g d cube කියලා එනවා hf. lambda දිය දිනවා 0.002 කියලා, l දිය දිනවා 400 meters කියලා. අපි ඔක්කොම meters වලට convert කරනවා. g සමානයි 0.9.81 meters per second squared කියලා. lambda වලට අපිට units නේ. එතන ආදේශ කරා මොකක්ද වෙන්නේ? මේ ආදේශ කරා අපිට බලන්න පුළුවන් මේ එක එක q values වල. q values අපිට දිය දෙන්නේ 0.6යි, 0.65යි, 0.7යි, 0.75යි, 0.8යි, 0.8 ඔන්න ගණන් අපිට දිය දෙන්නේ. අපිට ඒවා ආදේශ කරලා බලමු. පුළුවන් අපිට හොයන්නේ hf එක. hf එක හොයාගත්තම hf අපි හොයාගන්න ඕනේ මෙන්න මේ වගේ. 0.6 දී අපි ආදේශ කරා q value එක lambda අපි දන්නවා, l දන්නවා. මේ lambda l by g d ඔක්කොම constant q විතර වෙනස් වෙන්නේ. ඒ ආශ්‍රගම එක එක q values වලට ආදාර hf values එනවා. ඊට පස්සේ අපි දන්නා මේ සමීකරණය h සමාන hs දන hf කියලා. hs කියන්නේ අපි ගත්තේ 60යි කියලා. ඒ 60ක ඉදලාම හැම එකම 60ක ඉදලා මෙතන අපිට h හොයාගන්න ඕනේ. මේක තමයි system value එක. සමහරකයි මේක h එක evil capital evil උනේ දක්වනවා. හරි. ඒතර මෙතන අපිට පේනවා q වැඩි වෙන වැඩි වෙන h වැඩි වෙනවා. q වැඩි වෙන වැඩි වෙන h වැඩි වෙනවා. ඉතින් අපිට ඒ curve එක තඳින්න පුළුවන්. අතර characteristic curve එක ඉස්සින් අපි දුන්න ටේබලින් එකත් අපිට අඳින්න පුළුවන්. මෙතන අපිට දුන ටේබල් එකෙන් ඒකේ අපිට පේන්නේ q වැඩි වෙන වැඩි වෙන h අඩු වෙනවා. අපිට මේ දෙකම අපි ඇන්දම එකම coordinate system එක ඇන්දම මෙන්න මේ වගේ. අපිට පේනවා මේ මේ නම් ඇඳ තින්නේ q වැඩි වෙන වැඩි වෙන වැඩි වෙන h අඩු වෙනවා. මෙන්න මේක. ඒක තමයි අපි characteristic curve කියලා කියන්නේ pump එකේ. එතකොට මෙතන සිස්ටම් කර්ව් කියන්නේ සිස්ටම් එකට අවශ්‍ය කරන අපිට ඉන්නේ මිනිමේ වයික. ඒ කියන්නේ q වැඩි වෙන වැඩි වෙන h වැඩි වෙනවා. මේ දෙක කැපෙන තැන තමයි වඩාත්ම බෙස්ට් පොයින්ට් එක කියලා අපි ගන්නෙ. pump එකටත් සුදුසුයි සිස්ටම් එකටත් සුදුසුයි. එහෙනම් මේ අපිට එන්නේ අපිට අන්නේ වැලියස් තමයි අපි කියන්නේ සාමාන්‍යයෙන් ඔපරේටින් පොයින්ට්ස් කියලා කියන්නේ. ඔපරේටින් හෙඩ් වැලියු එක ඔපරේටින් ෆ්ලෝ රේට් එකයි. ඒතර අපි ඒ වැලියස් ටික පුළුවන් හොයාගන්න ඔපරේටින් හෙඩ් එක කියන්නේ කී කියලා මෙතන බැලුවොත් එනවා 84.5ක් වගේ රෆ්ලි. මෙතන එනවා 0.73ක් වගේ. ඒතර ඕක තමයි අපි හොයන්නේ.
එතන වඩා ලොකු දෙයක් නෑ, මහා දෙයක් නෑ. ඉතින් මේවා එකක් අපි කියන පම්ප් රේට් කරනවා කියලා කියන පම්ප් රේටින් එකක් කියලා කියන. එහෙනම් ඔයගලන්ට මේවා ක්වෙස්චන් එකක් අවතන ලේසියෙන් කරගන්න පුළුවන්. ප්‍රශ්න එහෙම තව තියෙනවා නම් මට කමෙන්ට්ස් දාන්න. ඔක මේක මට පුළුවන් තරම් view අවස්ථාන වැඩි කරන්න පුළුවන් නම් කැමති නම් එක එක කෙනා අතරට දුන්නම අවස්ථාන වැඩි වෙනවා. හරි group එක එක්කෙනෙක් ඉඳන් බලනවා, group එකක් එකක් අරන් බලනවා නෙමෙයි. ඒක එක කෙනා මේ count කරලා බලන්න කියනනම් campus එක එක නම් ප්‍රශ්න නැහැ බලන්න පුළුවන් ඔයගලන්ට. ඔයගලගේ data එන්නෙත් නැහැ. එතකොට මේ subscribers ලා ගන්නත් වැඩි කරන්න. එහෙනම් මම ඔයගලන් ඉල්ලා සිටින්නේ මේක බලලා දැනුමක් කරගන්න, හොඳ දැනුමක් කරගන්න. එහෙනම් ඔබ සියලු දෙනාට සුබ අනාගතයක් වේවා, සුබ විවාහ ජයග්‍රහණයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාට සුබ අනාගතයක්.